ආයුබෝවන් සුබ උදෑසනක් වේවා හැමෝටම සාහිත්‍ය ලෝකයේ YouTube channel එක වෙනුවෙන් බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් කාලෙකින් වීඩියෝ එකක් ඔයාලට දැම්මේ නැති නිසා අද තේ කප්පාදුව පිළිබඳව වීඩියෝ එකක් ලබා දෙන්න සූදානම්. නැගෙනහිරින් ඉර පායාගෙන එනවා. වෙලාව හරියටම උදෑසන 7යි. ඉතින් අපේ කට්ටිය උදෙන්ම වැඩ පටන් අරන් තියෙනවා. සාමාජිකින් 5 දෙනෙක් ඉන්නවා. ඔවුන් කරන්නේ තේ කප්පාදු කරන එක. ඔගොල්ලෝ දන්නවා ලංකාවේ තේ කලාප ප්‍රධාන වශයෙන් තුනකට අපි හඳුන ගන්නවා. ඒ තමයි උඩ රට තේ කලාපය, මැද රට තේ කලාපය සහ පහත රට තේ කලාපය. නමුත් මේ කලාප තුනේම විවිධ දේශගුණික, විවිධ කාලගුණික, විවිධ භෞතික තත්ත්වයන් උෂ්ණත්වය, උච්චත්වය වගේ කාරණා තිබෙනවා. කොහොම නමුත් මේ හැම භෞතික දේශගුණික විචලනයන් මත තේ පරේෂණ ආයතනය නියම කර තිබෙන තේ කප්පාදු චක්‍රය පිළිබඳව ඔගොල්ලෝ දැනුවත් වෙන්න ඕන. ඒ අනුව විශේෂයෙන් අපි ගත්තොත් එහෙම පහත රට මැද රට කලාපය ගත්තාම අවුරුදු 5කින් 5ට තේ කප්පාදුව සිදු කරන්න ඕන. දැන් මේ කප්පාදු ක්‍රම ගොඩක් තියෙනවා. මේ කප්පාදු ක්‍රම අතරින් අපි සාමාන්‍යයෙන් පහත රට ක්‍රමය තමයි මේ අපි භාවිතා කරන්නේ. එක අත්තක් තේ ගහ ඉතිරි කරලා ගහ සුද්ධ කරලා කපන එක. ඉතින් මේ වැඩි වයසට ගියපු තේ වගාවන් නෙවෙයි, අවුරුදු 8ක් පමණ වන 8ක් 10ක් අතර වයසේ තියෙන තේ වගාවක් මේ දෙවන කප්පාදුව තමයි මේ කැපෙන්නේ. ඉතින් මේ අනුව මේ කප්පාදුව අපේ දක්ෂ පුහුණු ශ්‍රමිකයා එම නැත්නම් තේ කප්පාදු කරන්න බොහොම හොඳට මේ ආකාරයට ගහ ඉතා හොඳින් බලන්න. මේ එක පිපුරුමක්වත් නැහැ. නිවරදි කප්පාදු ක්‍රමයකදී මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕන. ඒ කියන්නේ මේ ගහ නුහුරට කපන්න බෑ. දැන් බලන්න මේ පොට්ස් වල එකදු පැල්ලමක්වත් නැහැ. ඒ කියන්නේ ටක් ටක් ගාලා කැපෙනවා. ඒකට හොඳට පිහිය මුහත තියෙන්න ඕන. දැන් බලන්න මේ ගහ ගත්තාම විශාල ගහක්. නමුත් මේක හුරු පුරුදු කප්පාදු කරන කෙනෙක් තමයි මෙහෙම කපන්නේ. නැත්නම් ගොඩක් වෙලාවට මේක පුපුරලා යනවා. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක ඔයාලට විශේෂයෙන් තිලින කරන්නේ. මොකද තේ ගහේ කල් පැවැත්ම රදව ගන්න වෙන්නේ මෙන්න මෙහෙම කැපුවොත්. දැන් මේ බොට් එක ගත්තාම හොඳටම ශක්තිමත්ම අත්ත තමයි මෙයා මේ කපලා දෙන්නේ. දැන් බලාගෙන ඉන්නකෝ පිහිය භාවිතා කරන ආකාරයක් තියෙනවා. ඒ වගේම තමයි මෙතනින් බැලුවාම අර පහළට ඕගොල්ලන්ට පේනවා පල්ලමක් නේ. ඒ කියන්නේ අපි ඉන්නේ උඩම ස්ථානයේ තමයි. මෙතනින් ගත්තාම මෙතන බංග්ලෝ එක තියෙන්නේ. මේ තියෙන බංග්ලෝ එක. ඉතින් මේ බංග්ලෝ එකේ ඉඳලා පහළට තමයි මම මේගොල්ලන් නිරීක්ෂණය කරන්නේ. ඒතර මේගොල්ලෝ මේ කප්පාදු කරනකොට මේ උඩට අඟල් දෙකක් විතර උසට තමයි කපන්නේ. කියන්නේ පහළට අඟල් දෙකක් බෑවුම තියෙන්න ඕන. මොකද දළු කඩන කෙනාට ඊළඟට මේ ගහේ මට්ටම හදාගන්න මේ විදිහට කපලා තියෙනවා. මං හිතනවා මේ වීඩියෝෙන් ඔයාලට කප්පාදුව පිළිබඳව ඉතාම හොඳට පැහැදිලි වෙන්න ඇති. මොකද මේ කප්පාදුව, ඒ වගේම කප්පාදුව නිවරදිව කළාට පස්සේ නිවරදිම ක්‍රමය නම් මේ පොට්ස් වල දැන් මේ තියෙන්නේ. දැන් මේක බලන්න, මේ පණුව කාලා නැත්නම් වේයා කඳ වේයාගේ හානියට මේ අත ලක් වෙලා තියෙනවා. ඉතින් මේකට අපිට අලුහුණු ගන්න වෙනවා. මොකද ඉස්සර සුද්දෝ එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය වැවිලි ජාතිකයෝ අනිවාර්යෙන්ම කරපු දෙයක් තමයි මේ පොට්ස් වලට අලුහුණු එක්ස්ප්‍රේ කරනවා. මුළු කඳ පුරාම අලුහුණු ගන්නවා. නමුත් දැන් ඉතින් අපිට ප්‍රායෝගිකව මේවා කරන්න බෑ. ගොඩක් වැඩ, ලංකාවේ තියෙන ශ්‍රමික අර්බුද වගේ දේවල් නිසා ටිකක් මේ තත්ත්වය අමාරුයි. නමුත් හරිම ක්‍රමය නම් ඔයාලා අනිවාර්යෙන්ම කප්පාදුවකදී ඒ තියෙන අංකුරවල අලුහුණු ගෑමත් කළ යුතුමයි. ඊට පස්සේ කප්පාදුවට පෙර සාමාන්‍යයෙන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි කප්පාදුවට පෙර හෝ පසුව ඩොලමයිට් දැමීම සුදුසුද කියලා. ඇත්තටම නිවරදිම ක්‍රමය නම් කප්පාදු කරන්න කලින් අඩුම මාසයකට විතර කලින් කප්පාදුවකදී
අපි තේ ගහ සූදානම් කරන්න ඕන ශක්තිමත් භාවයට පත් කරන්න ඕන. ඉතින් ඒකට අපි අවස්ථාව දෙන්න ඕන. ඒ වගේම තමයි මේ සාමාන්‍යයෙන් තේ ගසේ තියෙන ස්වභාවය අනුව අපි මාස 3ක් එහෙම නැත්නම් දින 90ක වගේ කාලයක් තේ ගසේ දළු නොකඩා අත්හැරීම තමයි වඩා සුදුසු වන්නේ. නමුත් මේකේ අපි අත්හැර තිබුණත් මේකේ යම් ප්‍රමාණයකට දළු කඩාගෙන තිබෙනවා. වර්තමානයේ පවතින තේවලට පවතින ඇත්තටම හොඳ මිලක් ලැබෙන නිසා අපි ඒ තේ මිල අනුව ඒ දළු ටික අහක දාලා නැහැ. අපි ඒ ටික කඩාගෙන තිනවා. මොකද උඩින් උඩින් ඉතින් අරගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් තේ ගහ අර යාව ජීව නිදහස් කාලයක් අපි තබා ගැනීම සඳහා මාස 3ක කාලයක් රඳවා ගන්නවා නම් ඒ ගහ නිදහසේ තියෙනවා. නමුත් එය ලොකු බලපෑමක් වෙන්නේ නැහැ මේ හොඳට වර්ෂා කාලය නිසා. දැන් මේ තියෙන්නේ මේ ගහක ඊළඟට කප්පාදුවේදී වැදගත්ම දේ තමයි අර පොඩි අතු ඉවත් වෙන එක. මොකද නැත්නම් චූටි අතු ගොඩාක් ඔතන තියාගත්තම තේ ගහේ බේස් එක හදාගන්න බෑ. ඒ කියන්නේ ඊට පස්සේ ගහ නිරෝගී අතු නෙවෙයි ඉන්නේ. අර චූටි චූටි රිකිලි අර වලත් අතු වෙන්න පටන් ගත්තාම ගහ අපිට වටේට පතුරවා ගන්න බැරි වෙනවා. ඉතින් මේක තමයි තේ කප්පාදුවක තියෙන රටාව. ඉතින් සාමාන්‍යයෙන් හොඳ පුහුණු ශ්‍රමික කම්කරුවෙකුට ඉතා පිරිසිදුව ගස් 350ක් විතර කපා ගන්න පුළුවන් දවසකට. මං හිතන්නේ එය ඉතාම හොඳ සාධාරණ වේතනයක් එක්ක ගස් 350ක් 400ක් කපා ගැනීම හැකියාව තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගහක් අක්කරයක ගස් 5000ක් වගේ තියෙනවා නම් අපට 10 දිනක් දැම්මොත් එක දවසෙන් අක්කරයක් කපා ගැනීම හැකියාව තියෙනවා. ඒක පුහුණු ශ්‍රමිකයින්ගේ දක්ෂතා මත වෙනස් වෙන්න පුළුවන්. ඔවුන්ගේ හැකියාවන් මත ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ අතරේ අපි ලාඩප්පා ටික මේන්ටේන් කරන්න ඕන. ලාඩප්පා තාම කපලා නැහැ. දැන් මේවා ඇත්තටම කපලා පිළිවෙලකට හදා ගන්න ඕන. තේවත්තක තියෙන මූලික වටපිටාව තමයි අපි ඔයාලට මේ පෙන්නන්නේ. ඉතින් ඒ අනුව අපිට පුළුවන් වෙනවා නිවරදිවම කප්පාදු ක්‍රමය හදාගන්න. මෙන්න මේ කියන විදිහට අර කැපුම් වලදී පුළුවන් තරම් ගහ තුවාල නොවෙන්න, ගහ පළුදු නොවෙන්න, ගහ පුපුරන් නැති වෙන්න, ගහ සීරෙන් නැති වෙන්න මේ වැඩේ කරන්න ඕන. ඉතින් මේ විදිහට තමයි තේ කප්පාදුවක මූලික ලක්ෂණ ඔයාලට හඳුනගන්න පුළුවන් වෙන්නේ. හොඳයි, බොහොම ස්තුතියි. අපි ආයි තවත් මේ වගේ වැදගත් කරුණු හිමින් හිමින් දෙගෙනෙන්නම්. අතිසේ කාර්ය බහුල වටපිටාවක වුවත් ඔයාලට වැදගත් කරුණු මේ විදිහට අපි හිමින් සැරේ තේ කර්මාන්තයේ සංවර්ධනයට, ඒ වගේම තේ කර්මාන්තයේ දියුණුවට අපි ගෙනෙන්න සූදානම්.